ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනාවට එරෙහි ශ්‍රී ලංකාවේ සාර්ථක සටන චීන ජනපතිගේ පැසසුමට තේ අපනයන බද්ද මාස 6කට අත්හිට වෙයි බැඳුම් කර වංචාව ගැන මෛත්‍රී ගෙනුත් රනිල් ගෙනුත් ප්‍රකාශ සටහන් කරගන්න නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස් හරිමග යන්නේයි බන්ධනාගාර ලෙදහරින්ට ආරක්ෂක ලේකම් කියයි වැසිකිළියෙන් පවා කොරෝනා බෝවිය හැකි බව පරීක්ෂණයකින් හෙළිවේ අවධානය දේශීය ප්‍රවෘත්ති වෙත කොවිඩ් 19ට එරෙහි ශ්‍රී ලංකාවේ සාර්ථක සටන චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාගේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා ලබන 20 වෙනිදාට එදින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපන්දිනයට සුබපතමින් චීන ජනාධිපතිවරයා ලිපියක් එවා තිබෙනවා ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා එම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද බහර දුන්නා කොවිඩ් 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සාර්ථක වැඩපිළිවෙල චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනාගෙන ඇතැයි චීන දූත පිරිස එහිදී ප්‍රකාශ කළා ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වෛරස පාලනයට සහාය වීම පිණිස චීන රජින් එවා තිබූ වෛද්‍ය ආධාර තොගයේ ලැයිස්තුවක්ද ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බහර දුන්නා දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දීම සම්බන්ධයෙන් රාජපක්ෂ මැතිතුමා චීන ජනාධිපතිතුමාට චීන ජනතාවට සහ චීන සමාගම් වෙත සිය ස්තුතිය පළ කළා ආසදිතයන් හඳුනා ගැනීම සඳහා දෙරටම එකම ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවයි චීන දූත පිරිස ප්‍රකාශ කළේ අර්බුදය සාර්ථකව පාලනය කිරීමට දෙරටම සමත් වූයේ දෙරටේ ආරක්ෂක සහ බුද්ධිආශිනි දහරින්ගේ කැපවීම හේතුවෙන් වර්තමානයේ බීජින්ගින් තත්ත්වය පැහැදිලි කළ චීන දූත පිරිස කියා සිටියේ 100කට ආසන්න පිරිසකට වෛරසය ආසාදනය වී ඇති නමුත් තත්ත්වය පාලනය වී ඇති බවයි වෛරසය පැතිර තිබුණේ පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට නොව යුරෝපයේ සිට ආනයනය කෙරුණු සෙමන් තොගයක් මගින් බවද චීන දූත පිරිස ප්‍රකාශ කළා තවත් ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය සාකච්ඡා කළා. චීනයේ තේ වෙන්දේසිය සහ ලෝකයේ හොඳම තේ ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකා තේ චීනය තුළ ප්‍රවර්ධනය කරන ආකාරය සම්බන්ධයෙන්ද අවධානය යොමු වුණා. ශ්‍රී ලංකාව තුළ චීන ආයෝජන සහ දෙරට අතර මූල්‍ය සහයෝගිතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා. ආර්ථිකය යලි පණගන්වා මුදල් සංසරණය වැඩි කිරීමට අදාළ යෝජනා තුනකට කැබිනට් අනුමැතිය හිමි වුණා. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මෙම යෝජනා පැහැදිලි කළා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 104 සිට 102 දක්වා පහතේලලා තිබෙනවා. එතකොට තැම්පත් තියෙනවා නම් වාණිජ බැංකුවල 102ක් පමණයි මහ බැංකුවේ තැම්පත් කරන්නේ 98කින් මුදල් මැවීමේ හැකියාව ඇති වෙනවා. රට ඇතුළට මුදල් ප්‍රමාණයක් ගලා යාමට සැලැස්වීම තමයි මේ යරමුණ. සාමාන්‍යයෙන් මේ දිනවල සමස්ත වාණිජ බැංකු 26 සතුව බිලියන 10000ක් පමණ තැන්පත් තියෙනවා. ඉතින් ඒකෙන් 102ක් කියන්නේ බිලියන 200ක්. ඉතින් අතිරේක බිලියන 200කට ආසන්න මුදලක් දල වශයෙන් ණය දෙන්න අවස්ථාව තියෙනවා. මේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය තුලින් වාණිජ බැංකුවලට පුළුවන් අර සුළුවා මැද පරිමාණ කර්මාන්තකරුවන්ට හා කොවිඩ් පීඩාවට පත්වෙච්ච ජනකොටස් වලට වැඩි වැඩියෙන් ණය පාසුකම් සපයලා දෙන්නේ. මහා බැංකුව විසින් වාණිජ බැංකුවලට ලබා දෙනවා තවත් බිලියන 100ක්. ඒ බිලියන 100 වාණිජ බැංකුවලට ලබා දෙන්නේ 1%ට පොලියකට. වාණිජ බැංකුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කොවිඩ් වසංගතය නිසා පීඩාවට පත්වෙච්ච අයට 104 ගානේ ඒ මුදල් ණය වශයෙන් ලබා දෙනවා සාහන පොලියට. පසුගිය රජයේ යටතේ විවිධ සේවාවන් ලබාගෙන සහ කොන්ත්‍රාත් ප්‍රදානය කළ මුදල් ගෙවිය යුතු අයට ගෙවලා නැති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 240ක්. මේ නිසා දැන් අලුත් ක්‍රමයක් හොයාගෙන තිබෙනවා. ඔවුන් ළඟ තියෙනවා බිල්පත් වෙනවා. නිර්වෘල් කළ යුතු බිල්පත්. ඒවා සුරකුම්පත් ලෙස තබලා සාහනදායි පොලියට ණයක් ගන්න අවස්ථාව ලබා දෙනවා 3 වෙනි පියවර ලෙස. රජයේ විසින් අයවැලේකණයකින් එකී බිල්පත් බේරුම් කරන තෙක් කඩදාසියක් ළඟ තියාගෙන ඉන්නවා වෙනුවට කඩදාසිය අපේට තියලා මුදල් ටික ගන්න පුළුවන්කම ලැබලා දෙනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමට සහ රජය MCC ගිවිසුම අත්සන් කිරීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
සමහර මාධ්‍ය හරහා ප්‍රචාරය කරන අසත්‍ය අපි පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම සඳහා ආශිර්ය රෝහල සමග එකඟතාවයක් ඇති කරලා තිබෙනවා කියලා. මේ සම්පූර්ණයෙන් අසත්‍යයක්. මම උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා ලංකාවේ විශ්වවිද්‍යාලයක් හෝ උපාධි දෙන ආයතනයක් තියෙනවා නම් ඒ අවශ්‍යම උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනුමැතිය ලබා ගන්න ඕනේ. කිසිම ඉල්ලුම් පත්‍රයක්වත් ලැබිලා නැහැ. විශාල ප්‍රචාරයක් ගෙනියනවා මේ MCC ගිවිසුමක් අත්සන් කරනවා මේක සම්පූර්ණ සාවද්‍යයක් මග්නිසාදයක් මේ MCC ගිවිසුම එක්සත් ජාතික පක්ෂ රජයේ විසින් තමයි සකස් කළේ තියෙන්නේ ජනාධිපති වර්ණයට සති දෙකකට කලිනුත් මේක අත්සන් කරන්නමයි හැදුවේ එක්සත් ජාතික පක්ෂයේ විසින් ඡන්දෙ තිබ්බත් ඡන්දෙ නැතත් ඡන්දෙන් පස්සේ තව අවුරුදු කීයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හිටියත් අපේ ආණ්ඩුවක් යටතේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියෝ රටේ පවතින නීති රීති පද්ධතියට පටහැනි කිසිම කිවිසුමක් කවර පාර්ශ්වයක් සමගවත් අත්සන් කරන්නේ නැහැ. තේ අපනයන බද්ද මාස 6කට අත්හිටු වීමට තීරණය කර ඇති බව කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. අපි දැනට ශ්‍රී ලංකාවේ තේ අපනයන කරුවන්ගෙන් අපනයනය කරන සෑම තේ කිලෝවකටම රුපියල් 3.50ක බද්දක් අය කරනු ලබනවා. එම බද්දෙන් එකතු වන මුදල් ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන තේ ප්‍රවර්ධන වැඩසටහන් සඳහා භාවිත කරනවා. දැනට එම අරමුදලෙහි විශාල මුදල් ප්‍රමාණයක් එකතු වෙලා තිබෙනවා. එම නිසා අර්බුදකාරී කාල සීමාව පසු කර නැවත ආර්ථික යථාවත් වන තෙක් අපනයන කරුවන්ගෙන් අය කරනු ලබන රුපියල් 3.50ක අපනයන බද්ද කිලෝග්‍රෑමයක් මත පැනවෙන තාවකාලිකව මාස 6කට අත්හිටුවන්නට කැබිනට් මණ්ඩලය අවසර ලබා දීලා තිබෙනවා. ලංකාවේ ගර්භණී මව්වරුන්ට සහ ළමුන්ට නොමිලේ අකණ්ඩව ත්‍රිපෝෂ ලබා දීම වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මෙම ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය වන සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි දේශීය නිෂ්පාදකයින් අතර තරගකාරී ලංසු කැඳවීම මගින් එම අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කරා. ලංකාවට දැනට වාර්ෂිකව රුපියල් බිලියන 40කට අධික කිරිපිටි ප්‍රමාණයක් ආනයනය කරනවා. එම ආනයන ප්‍රමාණයන් ක්‍රමානුකූලව අඩු කිරීමේ හැකියාව ලංකාවට තිබෙන බවත් ඉදිරි කාලය තුලදී ලංකාව තුලම ලංකාවට අවශ්‍ය සම්පූර්ණ කිරිපිටි ප්‍රමාණය නිෂ්පාදනය කරන්නට දේශීය කිරිපිටි නිෂ්පාදකින්ට දිරි දීමනා ලබා දීමටත් ඒ වගේම වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකික ජනතාව දීර කිරි භාවිතය සඳහා යොමු කරන්නටත් අවශ්‍ය කටයුතු සිදු කරන්න කැබිනට් මණ්ඩලය තීන්දුව කළා. මහ බැංකුව බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ එස් පාස්කරලිංග මහතාගෙන් සහ හිටපු බැංකු නිලධාරියෙකුෙන්ද ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස උපදෙස් දී ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද දින ගරු නීතිපතිතුමා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත බැඳුම් කර වංචාවට අදාළ කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමක් සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම 2015 2.1 දින සිට 2016 3.31 දින අතර කාලය තුළ පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම් කර නිකුතුවන් පිළිබඳව පරීක්ෂා කිරීම විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මත පදනම්ව සිදු කරනු ලැබූ විමර්ශනයට අදාළව තමයි මේ වැඩිදුර නෛතික උපදෙස් අද දින ලබා දීම සිදු කරනු ලැබුවේ. එම නෛතික උපදෙස් ප්‍රකාරව පුද්ගලින් 4 දෙනෙක්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට ගරු නීතිපතිතුමා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රථමයෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයක්ද එසේම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක්ද අග්‍රාමාත්‍ය උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරන ලද ආර් පාස්කරලිංගම්ගේ ප්‍රකාශයක්ද සාමාන්‍ය අධිකාරී මහජන බැංකුව වසන්ත කුමාර් යන අයගේ ප්‍රකාශද ගරු නීතිපතිතුමා විසින් යොමු කර තිබෙන ප්‍රශ්න එනම් නිශ්චිත ප්‍රශ්න ආවරණය වන පරිදි ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම මෙම උපදෙස් පරිදි කටයුතු කිරීමෙන් එම සටහන් කර ගන්නා ලද ප්‍රකාශ වල පිටපත් නොපමාව ගරු නීතිපතිතුමා වෙත ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් ගරු නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දීමක් අද දින සිදු කරනු ලැබුවා.
බන්ධනාගාර නිලධාරීන් ජනතාවගේ බදු මුදලට සාධාරණයක් ඉටු කළ යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ජේෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අමතමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. අපි බලාපොරොත්තු වෙන්නේ පිරිසිදු බන්ධනාගාරයක් කාටවත් සෞත්තු විදියට සලකන්න තලාපෙලා හිරිහැර කරන්න කියන එක නෙවෙයි අපි. නමුත් අයථා ක්‍රියාවන් කිසිවක් බන්ධනාගාරය තුලින් වාර්තා නොවිය යුතුයි. තමොන්නැන්සලා අපි හැම කෙනෙක්ම වැටුපක් ලබා ගන්නවා. ඒ වැටුප ලබා ගන්න මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් එකතු වෙන සල්ලි වලින්. ඒකයි මං කිව්වේ වැරදි වෙන්න ඇති අමතක කරන්න. හැබැයි ඉස්සරහට වැරදි වුණොත් මම මේ තර්ජනය කරන්නවත් කිසිම දෙයක් නෙමේ. අපි වෙනම පැත්තකින් පරීක්ෂණ ආරම්භ කරනවා. දැනටමත් කීප දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. අක්‍රමිකතා හිරගේ ඇතුලේ සිද්ධ වෙන්න ඉඩ නොදී හැමෝටම එක විදියට සලකන්න. අහිංසක ළමයෙක් උනත් රිමාන්ඩ් ප්‍රිසන් එකට ඇවිල්ලා මාස දෙකක් තුනක් රිමාන්ඩ් එකේ හිටියානම් උන් නැති වෙලා එළියට යන්නේ බොහෝ වෙලාවට. කාගේද වැරද්ද? අපේ. මම වෙලේ සුදාගේ සල්ලි වලින් ඒ කියන්නේ මහ ජනතාවගේ ගින්දරෙන් මං මගේ දරුව පෝෂණය කරා. කංජිපානි ඉම්රාණිගේ සල්ලි වලින් ඒ කියන්නේ පාතාලයේ රජවරුන්ගේ සල්ලි වලින් මගේ දරුව පෝෂණය කරා. මගේ ළමයි කෑවේ බිව්වේ ඉගෙන ගත්තේ රටේ මහ ජනතාවගේ ගිනි ගොඩ උඩින් කියලා හිතෙන මොහොත තමයි මැරෙන මොහොත. ආයි කතා දෙයක් නැහැ. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපාණි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධ බලෙන් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය මේ වන විට වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. කංජිපාණි ඉම්රාන්ගේ පියාවන මොහොමඩ් ඉබ්‍රහීම් මොහොමඩ් නජිත්ට මාලිගාවත්ත ප්‍රදේශයේදී ඊයේ පසුරුවේ පහර දීම සිදු කර තිබෙනවා. එම පහර දීම CCTV කැමරාවක සටහන් වී තිබුණා. අදාළ ප්‍රහාරය සිදු කර පලායන අවස්ථාවේදී රථවාහන පොලිසිය නිලධාරියෙකු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. ඉන්දියාවේ සැඟව සිටින මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලියක සමාජිකයෙකු මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ. කංජිපාණි ඉම්රාන් ගේ පියා 65 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. වැලිකඩ බන්ධනාගාර සිද්ධිය මුල් කරගෙන තමන් අනිවාර්ය නිවාඩු යැවීම අසාධාරණ බව හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ලමාහේවා මහතා පවසනවා. දේශපාලන පරිගැණීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. මෙම කොමිසම හමුවේ තවදුරටත් සාක්ෂි ලබා දුන් එමිල් රන්ජන් ලමාහේවා මහතා කියා සිටියේ ඇප ලබා පැමිණීමෙන් පසු තමන් යලි සේවයේ පිහිටුවන ලෙස ලිඛිතව ඉල්ලීම් කළ බවයි. එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මගින් යැවූ එම ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් නොකර අධිකරණ අමාත්‍යාංශය එය නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවද ලමාහේවා මහතා පැවසුවා. තමා යලි සේවයේ ස්ථාපනය නොකලේ එවකට අධිකරණ නැමැතිනි තලතා අතුකෝරල මහත්මියගේ උමනාවට බවද ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ කැරැල්ල සම්බන්ධයෙන් අසත්‍ය කරුණු මත පදනම්ව තමන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. එවකට යහපාලන රජය සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නොවන සංවිධානවලටත් ඇතැම් පුද්ගලයන්ටත් උමනා වූයේ මෙම සිද්ධියට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට තමන් ලවා ප්‍රකාශ ලබා ගැනීමටයි. එසේ ප්‍රකාශ ලබා දෙන ලෙසට තමන්ට විවිධ බලපෑම් එල්ල වූ බවද එමිල් රන්ජන් ලමාහේවා මහතා කොමිසම හමුවේ කියා සිටියා. රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රදේශ රැසකදී මෙලෙස අදහස් පළ වුණා. රටේ පවුල් වලට දුන්නු වටිනාකම කීයද? පවුල්ලට 5000යි. අපි කියනවා තමුන්නාසලාට රටේ ඕනතරම් සල්ලි දිනවා. ආර්ථිකයේ ගොඩනැගෙන තෙක් හැම පවුලකටම අපි 20000 ගානේ මාසිකව ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සමගි ජන බලවේගය මගේ නිර්මාණයක් නෙවෙයි. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිර්මාණයක්. බොරුණන් අහන්ඩ ඉබ්බත් ගුණසේකර මැතිතුමාගෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෙක්. සජිත් මම පක්ෂේ නායකත්වයේ මෙහෙමම ඉන්නවා.
මම යන්නේ නැහැ කියලා කිව්වා. මට ඉන්න ඕනේ කිව්වා තවත් කාලයක්. මං කිව්වා හොඳයි සර් කියලා. අපි දන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා කටෙන් බතලකොළ හිටවන්න නම් හරිම දක්ෂයක්. උතුමාගේ අවුරුදු පහ කාලේ කරාගන්න බැරි දේවල් දැන් අපිට යෝජනා කරනවා. ඔය 5000ත් ඒගොල්ලෝ යෝජනා කරලා නෙමෙයි දුන්නේ. 5000 දෙනෙකුට කියනවා 10000ක් දෙන්න කියලා. 10000ක් දෙනෙකුට කියනවා 20000ක් දෙන්න කියලා. අද අපිට පේනවා එක්සත් ජාතික පක්ෂය වෙනම රලී වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වයෙන් ඊළඟට සජිත් මහත්තයාගේ නායකත්වයෙන් වෙන කණ්ඩායමක්. දැන් මම හිතනවා මට හිත අපිට හිතෙන්නේ මේ 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 ක්‍රිකට් එකේ රණ්ඩුව දිහා බැලුවාම මෙයාලා හිතන් ඉන්නේ මේ රටේ ජනතාවට තියෙන මේ සිරිකොත බේරගන්න එක පක්ෂය අල්ලගන්න එක මේවද මේ ලෝකේ මිනිසුරු තියෙන ප්‍රශ්නේ. අර සජිත් ප්‍රේමදාස මහත්තයාට හොඳයි දේශපාලනේ ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න අපේ ගෝඨාභය මහත්තයාගේ. සජිත් ප්‍රේමදාස මහත්තයා 2019 ජනාධිපතිවරණය පරදුනාට පස්සේ අනේ හැංගුණා. කවුද ගියාම කිව්වලු හාමුදුරු කෙනෙක් ගියාම කිව්වලු අනේ මගේ කකුල් දෙක සට සට ගාලා වෙවුලනවා කිව්වා. ඉතින් මේ ඡන්දය මතක තියාගන්න නියත වශයෙන්ම ගෝඨාභය ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ 3න් 2ක බලයක් ලබා ගන්න මැතිවරණයක් බාට මේ මැතිවරණය පරිවර්තනය වෙනවා. සමග ජන බල වේගයට ඔයි සුරුතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අද ඉතාමත්ම වැදගත් උත්තරීතර තත්වයක තිබිච්ච සිරිකොත සාලියා අද නිකන් අවලංගු වෙච්ච කාසියක් බවට පත් වෙලා තියෙනවා. අපි අභියෝග කරන තුමට රටේ බලය ගන්න ඉස්සෙල්ලා අගමැති පුටුවේ වාඩි වෙන්න ඉස්සෙල්ලා සිරිකොතට ගිහිල්ලා සිරිකොතේ පුටුවේ වාඩි වෙන්න කියන්නකෝ. අඩුමාන සිරිකොතේ පුටුවේ වාඩි වෙන්න බැරි මිනිහා කොහොම මේ අගමැති පුටුවේ වාඩි වෙන්නේ? අද වෙනකොට මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂෙත් ඒ වගේම සමගි බල වේගයත් මම හිතන්නේ ඒ වේගෙත් නැති වෙලා ඒ වගේම සමගියත් නැති වෙලා අද වෙනකොට එක්සත් ජාතික පක්ෂේ අනාත වෙලා නන්නත්තර වෙලා තියෙනවා. කොරෝනා වසංගතය මර්ධනයේදී ශ්‍රී ලංකා රජයේ ගත් පියවර ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ඇගීමට ලක් වුණා. ඒ මහකොමසාරිස්වරයා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය හමු වූ අවස්ථාවේදී මේ අතර නැගෙනහිර මුහුදු සීමාව ඔස්සේ නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමේ ඉඩ මුළුමනින්ම අහුරා ඇති බව ආරක්ෂක අංශ අවධාරණය කරනවා. ඉන්දීය මහකොමසාරිස්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීපවතුනා. ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉන්දීය රජයේ සහාය ලබා දෙන බවද මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළා. මේ අතර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඩපුදාගත් ගෝපාල් බග්ලේ මහතා ඉන් අනතුරුව COVID-19 වසංගතය හමුවේ නැගී සිටීමට ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. There have been challenges to almost every country in the world, and the good thing about Sri Lanka is that the by and large the disease has been this its spread has been controlled. කොරෝනාවෙන් හැම රටකටම අභියෝගය එල්ල වෙලා තියෙනවා. හොඳම දේ ශ්‍රී ලංකාව රෝගය පාලනය කර තිබීම. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැන් ඉදිරියට යා හැකි. ඉන්දියාවේ තත්ත්වය දැන් උපරිමත්වයට පත් වෙලා තියෙනවා. ඉන්දියා අග්‍රාමාත්‍යවරයා පසුගිය මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග කතා කළා. මෙරට ආර්ථිකය නගා සිටුවන්න අසල්වැසි රට විදියට උපරිම සහාය ලබා දෙන්න සූදානම් බවත් එහිදී ප්‍රකාශ කෙරුණා. India's full support to Sri Lanka for working together with Sri Lanka for the economic recovery. මේ අතර ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ශ්‍රී ලංකාවට එහි බලපෑම් අවම කිරීමට පියවරගෙන තිබෙනවා. මේ යටතේ අනවසර සංක්‍රමණ සඳහා කිසිදු ඉඩක් සැලසෙන්නේ නැති පරිදි මුහුදු තීරයේ ආරක්ෂාව තර කර ඇති බව ආරක්ෂක අංශ පවසනවා. ඉන්දියාවේ සිට කොරෝනා රෝගීන් මෙරට පැමිණෙනවා කියන කාරණාව බොහොම පටු සංකල්පයක්. මේ රටේ COVID-19 ආසාදනය යාප්තනවත් සමගම රජයේ විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා. ලංකාවේ සියලුම නීත්‍යානුකූල වරායවල් සහ ගුවන්තොටුපළවල් තුලින් මගින් රටට ඇතුළු කර ගැනීම නවත්වනවා කියලා අන්න ඒ අවස්ථාවේ සිටම නායක හමුදා මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ලැබුවා. දිවයින වටා වගේම අපි ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවා අපි පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා. මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1926 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ නව රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමගයි ඔවුන් රුසියාව සහ බ්‍රිතාන්‍යයේ සිට මෙරට වෙත පැමිණ නිරෝධායන ලිමින් සිටය බවයි වාර්තා වන්නේ. රෝහල්ගතව ප්‍රතිකාර ලැබන සංඛ්‍යාව 494ක්. 1421 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. කොරෝනා වෛරසයේ ආසාදනීය වී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි නාවික හමුදා පවසන්නේ.
Vesikili Bahavite di Pava, Covid virus, Asa the Navy, Hekiawak Pautina Bavate, China Vidyajan Pirisa Kalaparation, Yakin Hilivatimima, Vesikili Bahavite in Pasu, Jale di Medi, Covid virus, Saita Anshu, Vate, Musuviaki Bavat, Eva Vesikili Sitter, Aditunha Marak Pamana, Ilta Kamankere, Vate and the Tibi Haki Bavat, Anavarna Vieti Bavai, Vartavani, Evan Tatua Kalakwaganimeter, China Parashaka and Yojana Krane, Vesikili Bahavite in Pasu, Pianavasa, Jale di Tubavatai. Dinak Tulad Dahasa Igmavu, Elema Covid Marna Sankyava, Indiavin, E. Vartavuna, Idilisaha Mumbahi, Sankyalekan, Sancho the Nat Samagai, Sancho the Nivulta and Wumbahi, Covid Marana, Atasi had a Deka Kvartavu Atter, Dilinagrin Vartavu, Marna Sankyava, Harasikin, Elagostibinema, E. Anuva, Indiave, Mulu Covid Marna Sankyava, Dulus Dahas, this year had the Hatrak Dakwa, Elagostibinema, Dilinagre, Virus Parane, Mavanimita, Bindavati Atibai, Baladaharin Pausani. India ජනතාවට නගර අතහැරදමා පලායන ලෙස යුරෝප රටවල් පවසා ඇති බව Daily Mail පුවත්පත වාර්තා කර තිබුණා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 84,85,414 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 44,46,469ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 450,372ක් වාර්තා වනවා. Ratabal Ha, Swan Palna Pradesh, this year Dahatunaka, Virus Vyapti Vieti Babai, Loka Saukisan Dahane Pausani. Covid Vasangata Vyaptia, Sikavi Matsamaga, Chini, Bijin Aganuvera Sitagaman Armana Guanyana, Dahasakata Adika Sankavak Athitavimata, Baladaharin Piver Ganatibinema, Gatavu Pai Visi Hataratula Chine, Nava Asaditian, Visi Atana Kuvarta Via Theatre, in Visi Hatara Denukuma, Samachi Tulin Hamuna. Bijin number of a million of his ekata adika janata again, theatre asuakata pamana avash, elevolu, palaturu saha, masmanch the beams to kerner, shinfadi venapolin virus pokre, palamu, asa di tavar tabuna, European, ana ne kerner, seven matsian gin, venapolatulu di mimput kalata, virus here, some pressure near one at the bout, sakamatuatibinabai with the swartas and the hankali, nagre, Pradesh visi hatak, some poor name of asada mimeter, yekati to kerna. Navasilantain, Tabat Covid, Asa the Tekuswagan at the Benema. Pakistani, Lahore University Pemini, Hatta Heverdi, Navasilant Jatake Kutai, Melissa Corona, Virus Asa the Navy Tibini. Covid Vasanga Theatre, Sartaka, Mundun Protakpun, Navasilantain, Satunakatapasu, Palamu, Asa the Tendana Barta, Vimat Samaga, Destiman Erection Katitsun Ha, Hamudai, the Vimat Navasilanta Agramate, Jacinda Arden Katitukar the Benema. Gatabu Pai Visi Hataratula, Ihilama, Asa the Sankava Quartabune, Brasilain, Emma Sankavat is Egdas, Harsi at Tapahak. මෙවන විට බ්‍රසීලියානු වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 960,309ක්. පේරු රාජ්‍යයෙන් වෛරසය ආසාදනය වූ 240,000ක සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ වර එක වෛරසය ආසාදනයේ කේන්ද්‍රස්ථානයක් වූ ඉතාලියේද අභිබවමින්. ඇමරිකාව ලොව ඉහළම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කරන්නේ එරට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ අගයක පැවතීම හේතුවෙන් බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. මේ වන විට ඇමරිකාවෙන් වාර්තාවන COVID වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 22,34,000 ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව 1,20,000කට ආසන්න වී ඇති බවයි වාර්තා වන්නේ. රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගීත්වයෙන් තොරව මෙවර පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප නිලංග දෑල මහතා පවසනවා. ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ජූලි මාස 20 වන දින සිට පුරා දින පහක් සිව් මහා දේවාලයන් තුල අභ්‍යන්තර පෙරහැර පවත්වනු ලබනවා. ජූලි මාස 25 වන දින ශ්‍රී දළදා මාලිගාවේ පළමු කුමල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. අගෝස්තු මාස 3 වනදා දක්වා පුරා දින පහක් තුල රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. මෙවර පෙරහැර ජනතා සහභාගීත්වයෙන් තොරව පවත්වන්න තීරණය කළා. ඒට හේතු වුණේ රටේ සහ දළදා මාලිගාවේ පෞරාණික චාරිත්‍රයක් නොකඩවා අඛණ්ඩව පැවැත්වීමයි. ශ්‍රී දළදා මාලිගාව සහ සිව් මහා දේවාල පෙරහැර විකාශනය කරන්න අපි කටයුතු සංවිධානය කළා දිනයි. මෙරට දැනට ක්‍රියාත්මක දෙවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය කොළඹ වරාය නගර ව්‍යාපෘතියයි. මෙහි ඉදිකර ඇති මුහුදු වෙරළ ලබන වසරේදී ජනතා අයිතියට පැවරෙනවා. මෙහි යටිතල පහසුකම් සංවර්ධනය කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. ඒ පිළිබඳ මේ වර්තාව ගෙනෙන්නේ නජිත් මාතරගේ. කොළඹ ඉඳන් ගල්කිස්ස දක්වා ඇදී යන්නේ වෙරළ තීරය. මේ දකින්නේ කොළඹ නගරය ආර්ථික හදවත අපේ රටේ. මේ ඉදිවෙන පාලමත් බොහොම විශේෂයි.
පයින් ගමන් කරන්න පුළුවන් මේ පාලම දැන් ඉදි කෙරෙමින් පවතින. වරාය නගරේ බොහොම සුවිශේෂී මං සලකුණක් බවට මේ පාලම නුදුරු අනාගතයේදී පත් වේවි. अमेरिका डॉलर मिलियन 830ක මුදලක් වැය කරමින් හෙක්ටාර 269ක වපසරීක භූමියක් ගොඩ කර ඉදිකළ වරාය නගරය දැන් එකම වැඩබිමක් බවට පත්ව තිබෙනවා. මේ සමස්ත භූමිය තුල වසර 2047 වන විට සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන් කෙරෙන අති නවීන නගරයක් උදෙසා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය දැන් සිදු වෙනවා. ඒ යටතේ භූගත විදුලිය දුරකතන රැහැන් බලප වහන පද්ධති මෙන්ම ජල නල එලීමේ කටයුතුද ක්‍රමානුකූලව සිදුවන ආකාරය අපට දැකගත හැකි වුණා. අලුතින් ඉදිබූ ගොඩබිම කොටස් දෙකකට වෙන් කරමින් ඇල මාර්ගයක්ද ගමන් කරනවා. ඒ නිසාම කොළඹ වරාය නගරය තුළ පාලම් 10ක්ද සහිත වෙදි කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඉන් 6ක්ම ජනතාවට පයින් ගමන් කළ හැකිසේ ඉදිවන ඒවායි. සෙසු පාලම් 4 රථ වාහන ගමනාගමනය සඳහා වෙන් වෙනවා. මේ යටතේ දැනට පයින් ගමන් කළ හැකි එල්ලින පාලමේ ඉදිකිරීම කඩිනමින් සිදුවනවා. ගාලු මෝදර අන්තයේ සිට වරාය නගරයට පිවිසීමේදී මේ පාලම හරහා වරාය නගරයට ඇතුළු විය හැකි. ඔබ කවදා හරි හිතුවද අර ඈතින් පේන ලෝක වෙළඳ මධ්‍යස්ථානේ එහෙමත් නැත්නම් ලංකා බැංකුව ශ්‍රී ලංකා මහා බැංකුව මේ විදියට මුහුදේ ඉඳන් නරඹන්න පුළුවන් වෙයි කියලා? අද මේ මහා මුහුද ගොඩ වෙලා නුදුරු දිනකදීම ඔබටත් අවස්ථාව ලැබෙනවා මේ ගොඩ බිමට පැමිණෙන්න. කැස්පෑ මස්තෝගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. ඒ යාපනයේ මඩිත්තවෙලි ප්‍රදේශයේ මාර්ග බාධකයකදී උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා සමාජිකයින් පිරිසක් ක්‍රියාත්මක කළ මාර්ග බාධකයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා. කැස්බෑ මස් කිලෝග්‍රෑම් 15ක් ඔහු සතුව තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ. අදාළ පුද්ගලයා සහ කැස්බෑ මස් තුගේ ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙළෙනි දීවර පරීක්ෂකයා වෙත බහර දී තිබෙනවා. ඒ සමගින් ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.